Ibagema Pearl Express Naukau ඉල්බන් කතන්දරේ මම දන්නවා තමුන්ලාට ඕක ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒක ගැන අපි බොහොම සතුටින් තමුන්නාන්සලාට අපේ පැත්තෙන් රජයේ පැත්තෙන් අපේ කාරණා අපි ප්‍රකාශ කරන්න කැමතියි යාතර ඔබතුමාලා දන්නවා ඒ පිළිබඳව අපේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කරුණු කිව්වට පස්සේ අපි සාකච්ඡාවේදී මොනවා හරි මං කියනවා නම් අපි ඒකට උත්තර දෙන්න ඒ අතර ඔබතුමාලා දන්නවා දැන් අපේ වරාය මේ නගර කොමිෂන් සභාවේ කොමිෂන් සභා නිලධාරීන් ඊයේ දවස් තුල අතිගරු ජනාධිපතිතුමා පත් කරා අපේ නගරපන මේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් ඒ පත් කරපු කොමිෂමේ අර පාර්ලිමේන්තුවේ මේ යටි ගිරියෙන් කෑ ගහපු මේකට රාජ්‍ය නිලධාරීන් ගොනු රාජ්‍ය නිලධාරීන් කොට කියලා කෑ ගහපු හින්දාද මන් දන්නේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශ ලේකම් ඒකේ සමාජිකෙක් හැටියට පත් කරලා තියෙනවා හැබැයි මම දකින්න විදිහට මේ රාජ්‍ය නිලධාරීන් මේ වගේ තැනකට ආපුවාම ඒ අය නොයෙකුත් ව්‍යවස්ථාවලට නොයෙකුත් අනපනත්වලට නොයෙකුත් චක්‍රලේඛනවලට නොයෙකුත් නියෝගවලට හිර වෙලා වැඩ කටයුතු කරන්න ගියාම අපි බලාපොරොත්තු වෙන ක්ෂණිකව අපිට මෙතනට එන ආයෝජකයන්ගේ අවශ්‍යතාවයන් ක්ෂණිකව විසඳන්න යම් යම් දුෂ්කරතාවයන් පැන නගින්න පුළුවන් ඒක ඉතින් වැඩ කරගෙන යනින් ගමන් එන ප්‍රශ්න අනුව අපේ ජනාධිපතිතුමා තීන්දුවක් ගයි නමුත් අද මේ වෙනකොටත් මේ වරාය මේ නගරේ මේක වර්ග කිලෝමීටර 2.69 කිතාම පුංචි එකක් මේ යහපැත්තේ මාලදිවයිනේ තියෙන වර්ග කිලෝමීටර 4ක මේ 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 මුහුද ගොඩ කරපු දූපත් නගරයක්. ඉතින් ලෝකයේ 1600 ගණන් වල ඉඳලා මුහුද ගොඩ කරලා ওই වගේ නගර හැදුවා. හුඟක් ඒවා මේ ජපානයෙන් තමයි පටන් ගත්තේ. නාගසාකි වල තමයි පටන් ගත්තේ ඔය නගර මේවා හදන්නේ. ඒ වගේම ලෝකයේ හුඟක් ගුවන් තොටුපළවල් ගණනාවක් මුහුද ගොඩ කරලා හදපු ගුවන් තොටුපළවල් ගණනාවක් තියෙනවා. දැන් අපේ මේ වරාය නගරේ මේක හදපු ඒ සමාගමටත් අපි දීලා තියෙන්නේ හෙක්ටයාර 116ක් අපි දීලා තියෙන්නේ ඒ අයටත් 99 අවුරුදු බද්දට අපිට වර්ග කිලෝමීටර් 65000ක් තියෙනවා සිංගප්පූරුවට තියෙන වර්ග කිලෝමීටර් 728යි හැබැයි සිංගප්පූරුව පස් සල්ලි වලට ගෙනල්ලා පුරවලා ගස් අපෙන් ගිහිල්ලා හදලා වතුර මැලේසියාවෙන් සල්ලි වලට ගෙනල්ලා ජෙනරේටර්ස් දාලා විදුලිය හදලා ආයෝකයන් කිව්වා ඇවිල්ලා සල්ලි වලට ගන්න කියලා. එහෙම තමයි සිංගප්පූරුව නැගිට්ටි. එහෙම කියපු සිංගප්පූරුව 1965 ඒක පුද්ගල ආදායම ඩොලර් 29යි. එදා අපේ ආදායම ඩොලර් 79යි. අපේ ඒක පුද්ගල ආදායම. අද ඒ කට්ටිය ඩොලර් 58000යි. අපි ඩොලර් 3800යි. මේක තමයි මේකේ තියෙන වෙනස. කොහොම වුණත් අපි හිතන්නේ මේ කොවිඩ් වසංගතේ බොහොම ඉක්මනින් අපි පාලනය කරගෙන ඒකත් එක්කම ලොකු පිම්මකි. අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න අපිට හොඳම හොඳ ආරම්භයක් ගන්න පුළුවන් මේ වරාය නගරේ හරහා. Breaking.lk